ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක් උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත, ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේහි දේශනා කරන්නට යෙදුන ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගෙන වටිනා කුසලයක් ජනිත කරගන්නටත්, එවැගේම ඉතාමත් කෘතවේදීත්වයෙන් යුක්තව සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම ජීවිතය කැප කළ ඒ බෝධිසත්ව ගුණෝපේත අවසරයි දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේට ඒ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කිරීම වෙනුවෙන් කවුරුත් අද දවසේදී මේ අවස්ථාවට මේ විදිහට සහසම්බන්ධ වන්නට යෙදෙන්නේ. පිනතුනි, බුද්ධෝත්පාද කාලයක් ලෝකේහි ලැබීම ඉතාමත් දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ නමකගේ 15 වීම ලේසියෙන් කෙනෙකුට මේ ලෝකේහි ලබන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. වටිනා මනුෂ්‍ය ජීවිතයක් සහ සද්ධර්ම ශ්‍රවණය කියන දේත් ඉතාම දුර්ලභයි. ඒ වගේම එය මනාකොට ධාරණය කරගෙන හැසිරෙන්නට පුළුවන් තරමේ පරිණත මනසක් සමග අපිට ලැබුණු අවකාශයන් ඉතාමත් දුර්ලභ අවකාශයන් හැටියටයි සලකන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ දුර්ලභ සියලු කාරණාවන් සම්පූර්ණ වුණ අද දවසේදී මේ හැම කෙනෙක්ම ඉතාමත් අප්‍රමාදී වන්නට ඕනේ. සසරේ අපි අඩුවෙන්ම අහගත්ත වචන, අඩුවෙන්ම අහගත්ත සද්දය, අඩුවෙන්ම දරාගත්ත දේ උතුම් සද්ධර්මය. එනිසා ඒ ධර්මය හොඳින් අහන්නට, හොඳින් දරාගන්නට, ඒ වගේම එය තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව භාවිත කරන්නට, යොදා ගන්නට හැම කෙනෙක්ම දැඩිව අදිෂ්ඨාන ඇති කරගන්නට ඕනේ. පින්නතනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ අපි කාටත් දුකින් මිදෙන මාවතක් පිළිබඳව දේශනා කරන්නට. සාමාන්‍ය ලෝකයාගේ දැක්ම අනුව යන්නේ නැතුව බෝධිසත්වයන් වහන්සේ නමක් වෙනම පරේෂණයක, වෙනම ගවේෂණයක නියුක්ත වෙනවා. කිං කුසල ගවේසී, කිං සච්ච ගවේසී කියලා දැක්වෙන්නේ කුසලයේ යනු කුමක්ද, සතයේ යනු කුමක්ද කියලා කුසලයේ සහ සත්‍යයේ යනු දේ හොයාගෙනයි බෝධිසත්වයන් වහන්සේ නමක් මහා බිනිෂ්ක්‍රමණය සිදු කරන්නේ. ඒ ලෝකයාගේ චින්තන විෂය තුළ පවත්නා නිස්සාරත්වය, සාරාපගත භාවයේ පිළිබඳව තේරුම් ගන්නා බව නිසාමයි. අපේ ජීවිතය තුළ බොහෝ විට අපි බලාපොරොත්තු වන්නේ, අපේ ජීවිතය ක්‍රියාත්මක කරවන්නේ, අරගෙන යන්නේ ඒ එක් ආකාරයක් වූ දර්ශනයක් තුළ. අපි බොහෝ විට සඳහන් කරන එකට අනුසෝතගාමී දැක්ම කියලා, එකම විදිහකට, එකම ආකාරයකට කල්පනා කරනවා. කෙනකෙනාගේ හැකියාවන්, කෙනකෙනා ජීවත්වන මට්ටම්, හිතන විදිහින් වෙනස් වුණත් ඒ සියල්ලක්ම එකම පැත්තකට නැමිලා, එකම පැත්තකට ගලාගෙන යනවා. එනිසා තමයි මේ ලෝකය හඳුන්වන්නේ කාම භූමිය කියලා, කාමාවචර ලෝකය කියලා. ඒ කියන්නේ කාමය අනුව ගෙහිලා, කාමය අනුව සංකල්පනා පවත්වමින් එය අනුව ජීවිතේ පැවැත්වීම තමයි සාමාන්‍යයෙන් අපි සිද්ධ කරන හිතන පතන ක්‍රමවේදයේ බවට පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ජීවත් වෙන, මේ විදිහට හිතන පතන ලෝකෙකට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පෙන්නන සුවිශේෂ අර්ථය තමයි ඔය හිතන ක්‍රමවේදයන් ඔස්සේ, ඔය පතන දේවල් ඔස්සේ ගිහිල්ලා සැනසීම ලබන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ජාතිය, ජරාව, මරණය, ව්‍යාධිය, මෙයාදී දේවල් ඉපදුණු මනුස්සයා විසින් ඒකාන්තයෙන්ම උරුම කරගත යුතු, ලැබිය යුතු දේවල්. මේ දේවල් වළක්වන්නට සමර්ථ වන, මේ දේවල් නතර කරන්නට පුළුවන්කම ලැබෙන කිසිම ආකාරයක් ලෝකය තුල ඇත්තේ නැහැ. ලෝකය තුල ජීවත් වෙන ඕනෑම මිනිසෙකුට තමන්ගේ ජීවිතය දුකෙන් ඈත් කරගෙන තබා ගන්නට වෑයම් කරන්නට පුළුවන්. ඒක හරියට ගිනි ගොඩක් ඇතුළේ ඉඳගෙන නොපිච්චී ඉන්නට අපි දරන වෑයමක්, උත්සාහයක් වගේ. ව්‍යායාමයේ තියෙනවා, අපි ගන්න උත්සාහය තියෙනවා. හැබැයි නොපිච්චීම නම් අපිට උරුම කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ.
එවගේ මේ ගිනිගොඩ ඇතුලේ ඉඳලා අපි කරන ව්‍යායාමයේ වගේ මේ ජීවිතය තුළ අපි හැමදාම හැම මොහොතකම හැම නිමේෂයකම සැපය සතුට කියන දේ හොයාගෙන යනවා. සැප සතුට දෙක හොයාගෙන යනකොට අපට හැමදාම ලබාගත් දේවල් සහ ලබා නොගත් දේවල් කියලා අපිට බොහෝමයක් දේවල් පසුපස්සේ අපිට හිතන්නට ඒ වගේම හොයාගෙන යන්නට තියෙනවා. ලබාගත් දේවල් රැකගන්නට ඕනේ. ඒ වගේම ඒ දේවල් පිළිබඳව වෙනස් වීම අපි අපේක්ෂා කරන්නේ නැහැ. ඒ දේවල් වෙනස් වෙනකොට ජීවිතේට දුක ගලාගෙන එනවා. රැකගන්නට වෙහෙස වීම තුලත් දුක ගලාගෙන එනවා. ලබා නොගත් දේවල් ලබා ගැනීම සඳහා උත්සාහවත් වීම වෙනුවෙනුත් දුක් වෙන්නට සිද්ධ වෙනවා. ඒ දේවල් නොලැබුණත් අපිට ඒ අනුව දුක් වෙන්නට සිද්ධ වෙනවා. ඒ කොහොම ජීවත් වුණත් අපිට අන්තිමේටම එක ලෝකයේ අපි කැමති විදිහ දේවල් තියෙනකොට එය අතහැර දමන්නට අපට සිද්ධ වෙනවා. එහෙම නැතිනම් අපි ඉන්නකොට අපි කැමති විදිහින් වෙනස් වෙලා යනවා. මේ කියන තත්වයන්ට ඉපදුණු සෑම මිනිස්සෙකුටම මේ ලෝකය තුල ජීවත් වෙන මනසක් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලතේ සති අන්ධකාරේ නෝනද්ධා පදීපන්න ගවේසත කියලා. කෝනුහාසෝ කුමන නම් හාස්‍යක්ද? ඒ වගේම කුමන නම් හිනාවක්ද? අන්ධකාරේන ඕනද්ධා අඳුරෙන් වැහිලා තියෙනකොට පදීපන්න ගවේසත මේ ආලෝකයක් අන්ධකාරයෙන් එළියට යෑමක් පිළිබඳව ගවේෂණය කරන්නේ නැද්ද කියලා. පින්තුනේ අපි ලෝකය තුල සෑම මොහොතකම ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක කරා ගමන් කරන ඇත්තෝ යම්සේ මරණයට ඇදගෙන යන ගව දෙනක් තබන තබන පියවරක් පියවරක් පාසා මරණය කියන ධර්මයට ලං වෙනවා වගේ අපි හැමෝම අපේ ජීවිතේ ගත කරන සෑම මොහොතක්ම සෑම තත්පරයක්ම මරණය කියන ධර්මයේ කරා සමීප වෙන ලං වෙන අය. එහෙම ජීවත් වෙනකොට අපි ජීවිතේ ලබා නොගත් දේවල් මොනවද කියන එක ලබාගත් දේවල් මොනවද කියන එක පිළිබඳව අපි ටිකක් පරේක්ෂණය කළ බැලුවොත් ඔබට දකින්නට පුළුවන්කම ලැබෙයි. ඔබ ජීවිතය තුළ බොහෝ එකතු කරගෙන තියෙන දේවල් සසර පිණිස පවත්නා දේවල් මිස සංසාර විමුක්තිය සඳහා උපකාර වන දේවල් නොවන බව. එනිසා අපි ඊළඟ මොහොතේ ඔබට මරණය පැමිණෙනවා කියලා කෙනෙක් කිව්වොත් තව පැයකින් ඔබට මරණයට සුදුසුයි කියලා කිව්වොත් ඔබ මොනතරම් උත්සාහවත් වෙයිද ඒ මරණය වළක්වාගෙන ඒ කල් දමා ගන්නට? ඒ වගේම ඔබ මොනතරම් දේවල් පිළිබඳව ඔබට කල්පනා කරන්නට තියෙයිද ඔබ නොකළ දේවල් සහ ඔබ කළ දේවල් පිළිබඳව? ඒ කියන්නේ අපි තාමත් එතනට සූදානම් නැහැ. හැබැයි මරණයේ ස්වභාවය ඕනම මොහොතක අප කරා එන්නට පුළුවන් කියන එක. එහෙම ජීවිතයක් තියාගෙන ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අවවාද කළේ මේ ලෝකාමිස ධර්මයන් දුරු කිරීම පිණිස උත්සාහවත් වන ලෙස. ලෝකාමිස ධර්මයන්. ලෝකාමිස ධර්මයන් කියලා කිව්වේ ලෝකයා සතුට උපදවා ගන්න, ලෝකයා රැඳී සිටින, ලෝකයා සැනසෙන තැන ලෝකාමිස ධර්මයන්. ලෝකයා සතුටටපත් වන, ලෝකයා රැඳී සිටින, ලෝකයා ඒ මත තමන්ගේ ජීවිතය ගත කරන තැන තමයි ලෝකාමිස ධර්මයන් කියලා කියන්නේ. තමන්ගේ මරණය සිහිපත් කරන නුවණැත්තෝ ලෝකය තුළ අන්න ඒ ලෝකාමිස ධර්මයන් දුරු කරන්නට අප්‍රමාදීව උත්සාහවත් වන බවයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එනිසා නුවණැත්තෝ විදිහට අද අපි කල්පනා කරන්නට ඕනේ, බෞද්ධයන් හැටියට අද අපි කල්පනා කරන්නට ඕනේ ඒ පටිසෝතගාමී දැක්ම, එහෙමත් නැතිනම් ලෝකාමිස ධර්මයන් දුරු වීම පිණිස අප කටයුතු කරන්නේ කොහොමද, අප උත්සාහවත් වන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි විශේෂයෙන් අවධානයක් යොමු කරලා කටයුතු සිදු කරන්නට අවශ්‍යයි. වෙනතුනි ලෝකාමිස ධර්මයන් කියලා කියන්නේ මොනවද? අපි හඳුනාගත්ත ලෝකයා සතුටු වෙන තැන. ලෝකයා සතුටු වන්නේ, ලෝකයා සතුටු වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ තැන්වල. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඔබ ඔබේ ජීවිතය තුළ ඔබ බලාපොරොත්තු වෙන්නේ, ඔබ කැමති දේවල් හොයන්නේ ඔන්න ඔය ටික මතනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් මත තමයි ඔබ ජීවත් වෙන්නේ. ඒ වගේම ඔබ කැමති දේවල් විදිහට ඔබ හිතාගෙන යන්නේ. ඔබේ මානසික සැනසුම පවා තියෙන්නේ මේ දේවල් ටික මත.
ඔබ කැමති විදිහට ඔබ හිතන විදිහට ලෝකේ රූපාදී දේවල් පවත්වන්නට දකින්නට පුළුවන් නම් එබඳු ශබ්ද විතරනම් ඔබට ඇහෙන්නේ එබඳු දේවල් විතරනම් ඔබට විඳින්න පුළුවන්කම තියෙනවා ඔබ මානසික සුවෙන් මානසික සතුටින් කාලය ගත කරන කෙනෙක් කියලා කියන්න පෙළඹිලා තියෙනවා. එතකොට මේ දේවල් වෙනස් වෙනකොට මේ දේවල් නැති වෙලා යනකොට අන්න මානසික දුක අපිට ලැබිලා තියෙනවා. කියන්නේ ලෝකාමිසය තුළ අපිට සැප සහ දුක කියන මේ දෙකම උරුම කරගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ මරණය පිළිබඳව දකින නුවණැත්තෝ මේ ලෝකාමිස ධර්මයන් දුරු කිරීම පිණිස උත්සාහවත් වන බව. ලෝකාමිස ධර්මයන් දුරු කරන්නට නම් අප කළ යුත්තේ මොකද්ද? ලෝකාමිස ධර්මයන් දුරු කරන්නට නම් අප කළ යුතු දේ වෙන්නේ ලෝකේහි පවත්නා යථා ස්වභාවය පිළිබඳව අවබෝධ කර ගැනීම. ලෝකේහි යම් දෙයක් නම් පවත්නා ධර්මතාවයේ බවට පත්වන්නේ, පවත්නා ස්වභාවයේ බවට පත්වන්නේ ඒ ධර්මතාවය, ඒ පවත්නා ස්වභාවය අවබෝධ කර ගැනීම. අපි ඒකට හඳුන්වනවා යථා භූත ඥාන දර්ශනය කියලා. යථා භූත කියලා කියන්නේ යම්සේ සිදුවනු ලබන, යම්සේ සිදුවනු ලබන විද්‍යමාන වන ඒ ධර්මයන් පිළිබඳව පවත්නා යම් නුවණක් තියෙනවා නම් ඒ යථා භූත ඥාන දර්ශනයයි. කියන්නේ ලෝකේහි පවත්නා යථාර්ථය පිළිබඳව අවබෝධ කර ගැනීම තුළින් අපට මේ දුක නැති කරන්නට පුළුවන් කියලා කියනවා නම් ඒකේ අනිත් පැත්ත තමයි ලෝකේ යථාර්ථය තේරුම් නොගැනීම නිසායි අපිට ලෝකේ දුක උරුම වෙන්නේ කියලා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ආදී යම්ම දුකක් විඳිනවා නම් ඒ සියලු දුකට හේතුව තමයි ලෝකේ යථාර්ථය ප්‍රතිවේධ නොකිරීම. ලෝකේ යථාර්ථය ප්‍රතිවේධ කරගන්න නැති බව, ඇත්ත ඇති හැටියට දකින්නේ නැහැ කියන එක. ඒක තමයි දුකට හේතුව. අපි දුකට හේතු හැටියට ගොඩක් දේවල් හොයන්න පුළුවන්. මම කැමති විදිහට ඒ දේ සුදු නොවුන නිසා තමයි මට දුක. ඒ වගේම ඒක නා නොමරි හිටියනම් මට දුක එන්නේ නැහැ, මැරුණ නිසා තමයි දුක. ලෙඩ වුණේ නැත්තම් මට දුක එන්නේ නැහැ, ඒක නා ලෙඩ වුණ නිසා තමයි මට දුක. අපි දුක එන හේතු ලෝකයේ තුල හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අපෙන් බාහිර වෙනත් කෙනෙක් නිසා, වෙනත් හේතුවක් නිසා අප කරා දුක ආවා කියලා තමයි කල්පනා කරන්නට පෙළඹෙන්නේ. හැම වෙලාවකදීම දුක උපද්දන්නට හේතුව අපිට දැනෙන්නේ, හේතුව අපිට ලැබෙන්නේ බාහිර දෙයක් විදිහට. දුක උපද්දන්නට හේතුව, දුක උපද්දන්නට මූලිකත්වයේ ගන්න දේ අපිට පේන්නේ බාහිර පවත්නා දෙයක් හැටියට. එතකොට බාහිර පවත්නා දෙයක් මතනම් අපට මේ දුක උපදින්නේ කියලා පේන්නේ අපි උත්සාහවත් වෙනවා බාහිර ලෝකේ තියෙන දේවල් වෙනස් කරලා දුක නැති කරගන්න. අද අපේ ජීවිතය කියලා කියන්නේ අන්න ඒ විදිහට මේ බාහිර පවත්නා දේවල් පිළිබඳව අපි වෙනස් කරලා දුක නැති කරගන්න කරන වෑයමක්. අපේ දිනදා ජීවිතය තුළ අපි ගන්න සෑම ව්‍යායාමයක් පසුපසම තියෙන්නේ බාහිර දේවල් අපිට අවශ්‍ය පරිදි පවත්වාගෙන ඒ මත දුක කියන දේ නැති කරලා සැප උපදව ගන්න දරන වෑයමක්. ඒ වෑයමත් දුකයි. ඒ වගේම ඒක අපිට කවදාවත් ඉෂ්ට කරගන්නට බැරි දෙයක්. ඒකේ විදිහට පවත්වා ගත නොහැකි දෙයක්. නමුත් අපි උත්සාහවත් වෙනවා. මෙන්න මේ විදිහට ජීවත් වෙන ලෝකෙට තමයි භාග්‍යතුන් වහන්සේට වඩා වෙනස් ක්‍රමයක් පෙන්වුවේ, වෙනස් ක්‍රමවේදයක් දේශනා කළේ. ඒ තමයි මේ ලෝකාමිසය දුරු කරන්න. ලෝකාමිසය අනුව සිත පවත්වන්නට එපා. ලෝකාමිස ධර්මය දුරු කරන්න. කොහොමද ලෝකාමිස ධර්මයන් දුරු කරන්නට ඕනේ? අර ලෝකයා සාමාන්‍යයෙන් දුක පැමිණීමේ හේතුව බාහිරට ලබා දෙන එක, ඒක එතනින් වෙනස් කරන්නට කියන පණිවිඩය. ඒ කියන්නේ අපිට හැම වෙලාවකදීම සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ කියලා පෙන්වනවා නම්, සංකල්පමේ වශයෙන් තමයි ඇති කරගන්න බැඳීම තියෙන්නේ කියලා පෙන්වනවා නම්, එහෙනම් බැඳීම නිසා අපට දුක ඇති වෙනවා නම්, ඒ දුක නැති කරගන්නට පුළුවන්කම තියෙන්නේ ඒ දුක එන පැත්ත වසා දමන්නට පුළුවන්කම තියෙන්නේ සංකල්පමේ පැත්ත වෙනස් කිරීමකට භාජනය කිරීම තුළ. කියන තමන්ගේ හිත පැත්ත වෙනස් කරගත්තොත්, තමන් දෙයක් පිළිබඳව දකින ක්‍රමය වෙනස් කරගත්තොත් අපට දුක වෙනස් කරගන්නට පුළුවන්. අන්නේ ක්‍රමය වෙනස් කරන්නට තමයි අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කළේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පළවෙනියටම කරන්නේ අපි දකින විදිහ දර්ශනය වෙනස් කරන එක. ඒ දර්ශනය තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ.
සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියක් ඕන වෙන්නේ මිච්ඡාදිට්ඨියක් තියෙනවා නම් මිච්ඡාදිට්ඨිය දුරු කරන්නට. වැරදි දැකීම නිසා තමයි ලෝකයා කරා දුක පැමිණෙන්නේ. එතකොට ඒ වැරදි දැකීම ඉවත් කරගන්නට පුළුවන් නම් අන්න පුළුවන්කම තියෙනවා දුක නැතුව වාසය කරන්නට. එනිසා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේම ලෝකේ පවත්නා යථාර්ථය එලෙස අවබෝධ කර ගැනීම. අපි ඒක සරල ලෙසම කියනවා දුක පිළිබඳව දන්නවා. දුක ඇති වෙන්නේ හේතුව හරියට දැනගන්නවා. වගේම දුක නැති කිරීමත් නැති කරන මාර්ගය පිළිබඳව හරියට දන්නවා. සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේකට. එතකොට දුක පිළිබඳව දන්නවා කියනකොට අර අපි බාහිරට පවරපු හේතුව බාහිරට පවරන් නැතිව අපි දකිනා ලෝකේහි පවත්නා ධර්මතාවය මොකද්ද කියලා. එතකොට අපිට පේන්නේ මොනවද? පේන්නේ අර සංකල්පමේ වශයෙන් අපි විඳින දුක විඳින තැන තියෙන දේ නෙමෙයි, ඊට වඩා වෙනස් වගේපු ටිකක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ තමයි ස්කන්ධ පංචකයක පැවැත්මක් කියන එක. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක පැවැත්මක්. එතකොට ස්කන්ධ පංචකයක පැවැත්මක් ඇති තැනක අපි හොයන්නට ගියොත් එහෙම රූපයේහි නැතිවීම මරණය කියලා ඒක යෙදෙන්නේ නැහැනේ. අපි අද විඳින මරණ දුක රූපයේහි නැතිවීමයි කියලා කිව්වොත් ඒක යෙදෙන්නේ නැහැ. ඇයි? රූපය කියන්නේ මොහොතක් මොහොතක් පාසා අනිත්‍ය වෙන දෙයක්. හිතන්නකෝ අපේ අම්මා මැරුණා, දුව පුතා මැරුණා. ඒ තැනක එන දුක අපි හිතනවා නම් ඒ කෙනා මැරුණ නිසායි දුක කියලා. දැන් අපි අවබෝධ කරගන්නේ මොකද්ද? රූපය කියන පිළිබඳව. එතකොට අපිට විමසා බලන්නට සිද්ධ වෙනවා දුව පුතා කියලා කියන්නේ රූපෙද කියලා. අන්න ඒක විමසා බලනකොට අපිට පේනවා දුව පුතා කියන එක රූපෙට අයිති දෙයක් නෙමෙයි. රූපය කියලා කියන්නේ ඇහැට වර්ණ සටහන් මාත්‍රයක් විදිහට පැමිණෙන දෙයක්. ඒ වගේම ඇහැට වර්ණ සටහන් මාත්‍රයක් විදිහට පැමිණෙන දේ ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම මේ ගෝචර කරගත් ඇහක් තිබුණා නම් ඒ ඇහ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. අපිට රූපය පිළිබඳව දකින්න පුළුවන්කම තියෙන්නේ අන්න ඒ විදිහට ස්කන්ධයක් විදිහට රූපස්කන්ධය පිළිබඳව අපි තේරුම් ගන්නවා නම් ඇහට පේන පැත්තෙන් අපි ඒක විමසා බලනකොට අපිට දකින්න පුළුවන් මේ විදිහට වර්ණ රූපයක ඇහට පැමිණීම සහ වර්ණ රූපයේහි Nirodhe. ඇසෙහි හට ගැනීම සහ ඇසෙහි Nirodhe කියන මේ දෙක දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒක දරුව නෙමෙයි. එහෙනම් වේදනාව දරුවද? වේදනාව අම්ම තාත්තද? අපි හිතාගෙන ගියොත් වේදනාව කියලා කියන්නේ මෙහි ඇතිවන විඳීමක්. ඒකත් දරුව හෝ අම්ම තාත්ත හෝ නෙමෙයි. සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නා බව. සංස්කාරය කියලා කියන්නේ හිතන කම. විඥාණය කියලා කියන්නේ දැනගන්න කම. පැවත් පවත්නා වූ යථාර්ථයේ මේ ටික විතරයි. හැබැයි මෙබඳු ධර්මයක් පවත්නා තැනක මේ එක ධර්මයක්වත් දරුව උනේ නැහැ, අම්මා තාත්තා උනේ නැහැ. මේ ධර්මතා පහමත් අම්මා තාත්තා උනේත් නැහැ, දරුව උනේත් නැහැ. එහෙනම් මේ පහ හටගත්තේ නැති වුණොත් අපිට දරුවා කියලා කෙනෙක් දකින්න පුළුවන්කම ඒ තිබුණෙත් නැහැ. ඒසොට මේ පහමත් දරුවා නෙමෙයි, පහෙන් තොරවත් දරුවා හිටියා නෙමෙයි. එකක් එකක් වෙන් කළ අරගත්තා නම් ඒ එක එකකුත් දරුවා නෙමෙයි. එතකොට මේ ස්කන්ධ ටිකෙන් පංචකයෙන් තොරව වෙනම අපිට දරුවා හම්බෙච්ච තැනක් ඇත්තෙත් නැහැ. අපිට පේනවා එහෙනම් මේ හුදු ස්කන්ධ ධර්මයක පැවැත්මක් ඇති තැනක මේ යථාභූත తත්වය නොදන්න කම නිසා තමයි මේ ස්කන්ධ ටික දරුවා කියලා අල්ල ගන්නකම තියාගෙන ඉන්නේ. ස්කන්ධ ටික පැත්තට නැවත දරුවා කියලා පතිත කරගන්නේ නිසා. මේකට කියනවා විඥාන ත්‍ිතියක් සකස් කරනවා කියලා. විඥාන ත්‍ිතියක් සකස් කරනවා කියලා කියන්නේ විඥාණයට පවතින්නට තැනක් හදලා දෙනවා කියන එක. වටිනා සූත්‍රයක් අපට දකින්න පුළුවන්කම තියෙනවා. සංයුත්ත නිකායේ බීජ කියලා සූත්‍රයක් තියෙනවා. මේ බීජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචවිධ බීජයන් පිළිබඳව. මූල බීජ, මුල් වලින් පැලවෙන බීජ තියෙනවා. ඒ කියන්නේ සමහර භෝග පැලවෙන්නේ මුල් වලින්, ඒවලට කියනවා මූල බීජ කියලා. සමහර බීජ පැලවෙන්නේ කඳින්, ඒවලට කියනවා කන්ද බීජ කියලා. සමහර බීජ පැලවෙන්නේ පුරුක් වලින්, ඒවලට කියනවා පළු බීජ කියලා. සමහර බීජ පැලවෙන්නේ අගින්, දල්ලෙන්, ඒවලට කියනවා අග්ග බීජ කියලා. සමහර බීජ පැලවෙන්නේ ඇට වලින්, ඒවලට කියනවා බීජ බීජ කියලා.
එතකොට මේ විදිහට පැලවෙන බීජ ජාති පහක් තියෙනවා. මේ බීජ ටික කුණුවෙන් නැතුව තිබුණොත් පොළවත් හොඳට තියෙනවා නම් වතුරත් හොඳට ලැබෙනවා නම් මේ බීජ ටික සාරවත්තු තියෙනවා නම් මේ බීජ පැලවෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි, ඒක අනිවාර්යෙන් පැලවෙනවා. යම් අවස්ථාවක මේ බීජ ටික හොඳට තිබුණත් ඒ පොළව නැතිනම් ජලය ලැබෙන්නේ නැතිනම් මේ බීජ ටිකේ ප්‍රරෝහණයක් පැලවීමක් දකින්නට පුළුවන්කමක් නැත්තේ. අන්න ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමා කරලා දක්වනවා. අර පංචවිධ බීජ වගේ තමයි විඥානය කියලා කියන්නේ. විඥානය කියලා කියන්නේ මෙතන කර්ම විඥානය. පංචවිධ බීජ වගේ කර්ම විඥානය. පොළොව වගේ තමයි සතර විඥාන ත්‍රිති කියලා කියන්නේ. කියන්නේ විඥානයේ පිහිටා සිටින අවස්ථා හතරක්. ජලය වගේ තමයි නන්දිය නැතිනම් තණ්හාව කියලා කියන්නේ. විඥානය රූපය ඇසුරු කරගෙන පවතිනකොට වේදනා සංඥා සංඛාර කියන විඥානයේ පවත්නා තැන් හතර ඇසුරු කරගෙන පවතිනකොට එයට අර තෘෂ්ණා නැමැති ජලයක් ලැබුණොත් ඒක එතන පැලවෙනවා. ඒකට කියනවා විඥානයේ වැඩෙනවා කියලා, වෘද්ධි විරෝල්හි බවට පැමිණෙනවා කියලා. එතකොට විඥානයේ වෘද්ධි විරෝල්හි භාවයට පත් වෙනවා කියලා කියන්නේ විඥානයේ දියුණුවක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද? විඥානයේහි දියුණුවක් තියෙනවා කියලා කියන්නේ පින්නතුනේ හැම මොහොතකදීම අපි සකස් කරගන්න කර්ම විඥානයේ රූපය ඇසුරු කරගෙන පවත්වනවා නම් කර්ම විඥානය කියලා කියන්නේ දැන් ඇහැට රූපයක් ගැටෙනවා, ඒ ගැටුණු වර්ණ රූපය පිළිබඳව අපි දැනගන්නවා. අපි මේ දැනගත්ත දේ පිළිබඳව හිතලා අම්මා හෝ තාත්තා හෝ දුව පුතා හෝ වටිනන වටින වස්තුවක් කියලා දැනගන්නවා. ඒ දැනගන්න එක ආපහු අපි ඒ පනෝගත්ත ප්‍රඥප්ති සමුදාය මේක වටිනන වටින දෙයක් අම්මද තාත්තද කියලා අපි අසුරු කරගන්නවා. ඒ අසුරු කරගන්න ප්‍රඥප්ති සමුදාය අපි කරන්නේ මොකද්ද? බාහිර රූපේ පැත්තට නැවත ප්‍රක්ෂේපණය කිරීම. මනසින් බාහිර රූපේ පැත්තට නැවත පතිත කරනවා. ඒ පැත්තට පතිත කළාම අපිට පේනවා අර අපි හිතනවා හිතින්ම මනෝවිඤ්ඤාණ මට්ටමින් අපි අසුරු කරනවා රූපය වටිනවා කියලා. මනෝවිඤ්ඤාණ මට්ටමින් අපි අසුරු කරනවා රූපය වටිනවා කියලා. එතකොට දැන් මේ විඤ්ඤාණය අසුරු කරගෙන පවතින්නේ මොකද්ද? අර රූපය වටිනවා කියලා ගත්ත තැනක වටිනා රූපයක් නිර්මාණය කර ගැනීමක් විදිහට. රූපය අසුරු කරගෙන වටිනා රූපයක් නිර්මාණය කරගෙන ගත්ත තැනක තමයි දැන් මේ විඤ්ඤාණය පවතින්නේ. අන්න ඒකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රූපෝපයම් භික්ඛවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨේය. මහන්නේ මේ රූපය ඇසුරු කරගෙන මේ විඤ්ඤාණය පවතිනවා නම් පවතින්නේ රූපපතිත්තං නන්දූප සේවිතං. රූපේ මත පිහිටලා විඥානයේ පවතිනකොට නන්දූප සේවිතං, එතනට නන්දිය පතිත වෙනකොට, නන්දිය කියලා කිව්වා වතුර වැටෙනවා කියලා කිව්වා අන්න ඒ වගේ, ඒකට තණ්හාව යෙදෙනකොට මේ විඥානයේ වෘද්ධි විරෝල්හි තත්වයට පත් වෙනවා. විඥානයේහි වැඩිමක් තියෙනවා. ඒ විදිහටම වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ටිකම ආරම්භයාම කෙනෙකුට ඒ වෘද්ධි විරෝල්හි භාවයට විඥානයේ පමුණව ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි යම් කිසි කෙනෙක් රූපය අසුරු කරගෙන පවතිනවා නම් රූපය අසුරු කරගෙන පවත්නා මනස තියෙනකොටම එයාට රූපය පිළිබඳව ඒ ඇති කරගත්ත විඥානයේහි වැඩිමක් තියෙනවා. ඔබ කවදාවත් දැන නොගත්තා වූ දෙයක් එකපාර ඔබේ ඇස් ඉදිරි පිටට පහළ වුණොත් ඔබට ඒ දේ දැනගන්නට පුළුවන් කමක් නැහැ මොකද්ද කියලා. හැබැයි ඔබ දන්න ඔබ නොදන්න දෙයක් ආවා කියලා. දෙවැනි දවසෙත් ඔබ ඉදිරි පිටට ඒක ආවොත් ඔබ දන්නවා ඊයේ තිබුණ එක අදත් තියෙනවා කියලා. දැන් යථාර්ථය පිළිබඳව අපි මෙනෙහි කරලා බැලුවොත් කවදාවත් ඔබට ඊයේ තිබුණ එක අද දකින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අලුතෙන් තමයි රූපය වර්ණ රූපයක් ඇහැ කරා පැමිණියේ. ඇහැට පුළුවන්කම තිබුණෙත් අලුතෙන් ඒ මොහොතේ ආපු වර්ණ සටහන ගන්න මිසක ඊයේ තිබුණු වර්ණ සටහනක් ඇහැට ගන්න පුළුවන්කම දැන් තිබුණේ නැහැනේ. එතකොට දැන් ආවේ දැන් මේ මොහොතේ ඉපදුණු උත්පන්න වූ වර්ණ සටහන. ඒ වර්ණ සටහන ඇහැට පතිත වුණාට පස්සේ ඔබ ඊට පස්සේ කල්පනා කරන දෙයක් තමයි ඊයේ දැකපු දේ කියන එක. ඒක ඔබ දැනගත්ත දෙයක්, හිතපැත්තෙන් උපද්දගත්ත දෙයක්. ඒ හිතපැත්තෙන් දැනගත්ත දේ, ඒ හිතපැත්තෙන් උපද්දපු දේ ඔබ නැවත බාහිරට පතිත කරනවා නම්
ඔබ නැවත බාහිර රූපේ පැත්තට බාහිර පැත්තට ඔබ නැවත දානවා නම් එතකොට ඔබට දකින්න පුළුවන්කම තියෙනවා ඊයේ ඉඳලා තිබුණ එක තාම එළියේ තියෙනවා කියලා. දැන් එළියේ තියෙන එක ඔබ රැස් කරගන්නවා. ඊයේ ඉඳලා තිබුණ එක තාම තියෙනවා. දෙවැනි දවසේ හම්බ වෙනකොට තුන්වැනි දවසෙත් ඔබට නැවත ලැබුණොත් ඒකම ඔබට හම්බ වෙනවා. පළවෙනි දවසෙත් තිබුණ දෙවැනි දවසෙත් තිබුණ එක දැන් අදත් තියෙනවා කියලා නැවත එළියට දානවා. දැන් බාහිරට ප්‍රක්ෂේපණය කිරීම තුළ ඔබ නැවත මේ පැත්තේ ඒ නිමිති ටිකත් එක්ක එකතු කරගන්නවා. ඒ නිසා ඔබට ඒ දේ පිළිබඳව හිතන්නට තියෙන ඉඩකඩ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒකට කියන අපි විඥානයේ විරෝල්හයටපත් වෙනවා කියලා. රූපය ඇසුරු කරගත්ත විඥානයේ වෘද්ධියට විරෝල්හයටපත් වෙනවා. වේදනාව ඇසුරු කරගත්ත විඥානයේ වෘද්ධියට විරෝල්හයටපත් වෙනවා. ඒ වගේම සංඥාව ඇසුරු කරගත්ත විඥානය වෘද්ධියට විරෝල්හයටපත් වෙනවා. සංස්කාරය ඇසුරු කරගත්ත විඥානය රුද්දේට විරෝල් හේටපත් වෙනවා. මෙන්න මේ විදිහට මේ විඥානයේහි වැඩිමක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අහමඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනාය අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංකාරේහි විඥානස ආගතින්වා ගතින්වා චුතින්වා උපපත්තින්වා වද්ධින්වා විරෝල්හින්වා වේපුල්ලම්වා පඤ්ඤාපි සාමීති නේතන්තානං විජ්ජති. අහමඤ්ඤත්‍ර රූපාවා වේදනායව මම රූපය අතහැරලා හෝ වේදනා සංඥා සංස්කාරයන් අතහැරලා හෝ විඥානයාගේ ගතියක් හෝ විඥානයාගේ පැමිණීමක් ඒ කියන්නේ බැහැරට යෑමක් තියෙනවා නම් ඒ යෑමක් නැවත පැමිණීමක් තියෙනවා නම් ගති ආගති පේනවා නම් චුති උත්පත්ති පේනවා නම් චුතියක් සහ උත්පත්තිය කියලා යමක් පේනවා නම් ඒ වගේම වෘද්ධි විරෝල්හින් වෘද්ධියක් ආප් විරෝල්හියක් වැඩි දියුණු වීමක් පේනවා නම් මෙන්න මේ දේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ විඥාණයට යමක් ඇසුරු කරන්න ලැබෙන්නේ නැත්තම්. ඒ කියන්නේ විඥාණය කියලා කියන්නේ හරියට ආලෝක කදම්බයක් වගේ නැතිනම් ඒ කියන්නේ මේ උපමාවක් කිව්වෙත් තේරුම් ගන්නට අවශ්‍ය නිසා. මේක දකින්න පුළුවන්කම තියෙන මේක යම්කිසි දෙයක් මතට යම්කිසි වස්තුවක් මතට පතිත වීම තුළින් තමයි මේක දකින්න පුළුවන්කම තියෙන්නේ. එනිසා විඥාණය කියන දේ රූපය හෝ ඇසුරු කරගෙන පවතිනවා නම් වේදනාව හෝ ඇසුරු කරගෙන පවතිනවා නම් සංඥාව හෝ ඇසුරු කරගෙන පවතිනවා නම් සංස්කාරය හෝ ඇසුරු කරගෙන පවතිනවා නම් අන්න එතකොට තමයි එහි පැවැත්මක් අපිට පේන්නේ. එතකොට තමයි එහි වැඩිමක් අපිට දැක ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට එහි පැවැත්මක් අපිට පේන්නේ නැත්තම් ඒ කියන්නේ විඥානයේ තව දෙයක් මතට පතිත වීමක් නැති වෙනකොට තමයි පැවැත් අපිට නොපෙනී යන්නේ. ඒකට කියනවා අනිදස්සන විඥානය කියලා. අනිදස්සන විඥානය. ඒකට කිසිම ආකාරයකින් විඥානයට නිදර්ශනයක් සපයන්නට පුළුවන් කමක් නැහැ. යම් දෙයක් මතට පතිත වුණොත් විතරනම් පේන්නේ. පතිත වෙන්නේ නැතිනම් ඒක අපිට දකින්න පුළුවන් කමක් නැහැ. පතිත වෙනවා සහ පතිත වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක අර්ථයකින් ඒක ඔබ තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න බොහොම සියුම් කාරණාවක්. අපි මේ පැත්තෙන් දැනගන්න ලක්ෂණය බාහිර රූපය පැත්තේ विद्यමානයි කියලා නැවත බාහිරට ප්‍රක්ෂේපණය කරනකම. දැන් අපි අම්මා කියලා යමක් දැනගත්තා නම් අපි ඒ දැනගත්ත ප්‍රඥප්තිය අපි අරමුණු කරපු ප්‍රඥප්තිය ඒක මනසින් ඔසවාගත්ත තමන්ගේ පැත්තේ තියෙන දෙයක්නේ. ඒක අපි අර බැහැර රූපේ පැත්තට ප්‍රක්ෂේපණය කරනවා. බාහිර පැත්තට ඒක දානවා. දැම්මට පස්සේ අපිට පේන්නේ අම්මා කියන කෙනා එළියේ ඉන්න රූපේ වගේ. දැන් අපිට රූපෙන් අම්මාව පේනවා. දැන් අපිට රූපෙන් අම්මාව පේනවා. රූපේ දකින් අපිට තමයි දැන් අම්මාව පේන්නේ. එතකොට මෙන්න මේ විදිහට ගත්තාම පින්නතුනේ අපිට දැන් මේ සිද්ධ වෙන ආකාරයක් තියෙනවානේ. කියන්නේ දැන් මේ අපේ මනස පවත්නා ආකාරය අද ලෝකේ ඇසුරු කරනවා කියනකොට අපි ලෝකයට අනුව සිතුවිලි සමුදායක් පවත්නවා කියනකොට ඒක පවතින ආකාරයක් තියෙනවා. ඒ පවත්න ආකාරය තමයි මේ පැත්තේ ඇති කරගන්න ප්‍රඥප්ත්‍යාදී ධර්මයන් සජීවීකරණයට ලක් කරගන්නවා. අර බාහිර රූපාදී ධර්මයන්ට ප්‍රක්ෂේපණය කර ගැනීම තුළ. ඒක හරියට උදාහරණයක් කියුවොත් එහෙම අපිට ලී කෑලි ටිකක්, ඇන කෑලි ටිකක්, මේ ලෑලි පටි ටිකක් නිසා අපිට මේසයක් ලැබෙනවා. ඊට පස්සේ මේසයක් ලැබෙන තැනක අපි ඇන කෑලි ලී කෑලි ලෑලි කෑලි ටිකක එකතුවකට මේසෙ කියලා කියනවා. ඊට පස්සේ අපි මේසෙ ඇන කෑලි
මේසෙ කකුල් මේසෙ ලෑලි අපිට අර ලෑලි කෑලි මේසෙ ලෑලි වෙලා අපිට අර ඇන ටික මේසෙ ඇන වෙලා අර කකුල් ටික මේසෙ කකුල් බවට පත් වෙලා අන්න ඒ වගේ කියන්නේ මේ උදාහරණයක් කිව්වේ දැන් අර මේසෙ නොවන හේතු ටිකක් ඇති තැනක අපිට මේසයක් ඉපදිලානේ දැන් මේසෙ කිව්වේ ලෑල්ලද කියලා අහුවොත් මේසෙ කියන්නේ ලෑල්ල නෙමෙයිනේ මේසෙ කියලා කියන්නේ ඇන ටිකද කිව්වොත් මේසෙ කියන්නේ ඇන ටික නෙමෙයිනේ මේසෙ කියලා කියන්නේ අර කකුල් හතර ලී ටිකද කෑලි ටිකද කියලා අහුවොත් ඒකත් මේසෙ නෙමෙයිනේ එතකොට මේ ටික නැතුව මේසෙ තිබ්බද අහුවොත් එහෙම නෙමෙයි මේ ටික මේසෙත් නෙමෙයි එතකොට අපිට කියන්න වෙනවා මේ ටික මේසෙ නොවන තැනක මේසෙ නොවන කොටස් ටිකක් ඇති තැනක අපිට මේසයක් පෙනිලා තියෙනවා අපි මේසයක් උපද්දගෙන තියෙනවා එතකොට අපි නැවත අර කොටසක් අරගෙන මේ කොටස මේසෙ කොටසක් කියලා කියනවනම් ඒක සුදුසු නැහැ. අන්න ඒ වගේ තමයි අපි හැම වෙලාවකදීම දරුවා නොවුන තැනක අපි දරුවා උපද්දගෙන තියෙනවා. දරුවා කියන බව උපදින්න අපිට වැය වෙනකොට වේදනා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකක් මේ එකක්වත් අපිට දරුවව ලැබෙන්නේ නැහැ. හැබැයි මේ ටික නැතුව දරුවව ලැබුණෙත් නැහැ. හැබැයි අපි ආපහුව අර පැත්තෙන් රූපය පැත්තට දාලා කියනවා මේ තමයි දරුවා කියලා. හරියට අර ලෑලි කැල්ලක් අරගෙන අපි මේක මේසෙ කිව්වා වගේ. රූපය අරගෙන කියනවා අපි මේ තමයි දරුවා කියලා. එතකොට අපිට වේදනාව විඳින කම අරගෙන දරුවා කියන එක තමයි මට මේ සැප දුක් වශයෙන් දැනෙන්නේ කියලා අපි කියනවා. හඳුනා ගන්නා බව හිතන කම දැනගන්න කම අපි මේ දේවල් වලට මේ පැත්තේ හදාගත්ත දරුවා කියන එක ප්‍රක්ෂේපණය කරනවා. අන්න ඒකට කියනවා කර්ම විඥාණය රූපය පැත්තට දාලා බලනවා. රූපූපයව තියෙනවා. රූපය අසුරු කරගෙන පවතිනවා. කර්ම විඥාණය වේදනාව අසුරු කරගෙන පවත්වනවා. කර්ම විඥාණය සංඥාව අසුරු කරගෙන පවත්වනවා. කර්ම විඥාණය සංස්කාරය අසුරු කරගෙන පවත්වනවා. මේ විදිහට මේ විඥාණයට අර ටික අසුරු කරන්න නැවත නැවත ලැබුණාම මොකද වෙන්නේ? ඒ ටික ලැබෙනකොට අපිට අර ධර්ම ටික සත්වයේ පුද්ගලයෙක් විදිහට පෙන්ලා තියෙනවා. උපදිනකොට ආය අලුතෙන් උපදින්නේ. හැබැයි අලුතෙන් උපදින දේත් එක්ක අපි සංසන්දනය කළ මනසින් බලන්නේ අර කලින් ඇති බවට ගත්ත ටිකනේ. එතකොට අපිට ඔන්න ලෝකයේ තුල ජාති ජරා මරණ උපද්ද ගන්න පුළුවන් මනෝභාවය ඇති වෙලා තියෙනවා. දැන් ඔය ඉන්න අය තියෙන දේවල් පිළිබඳව හිතනකොට ඒ දේවල් විඳින්න පුළුවන් විදිහට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. විඥානයේ මේ දේවල් අසුරු කරගත්තාම මොකද්ද ලැබෙන ප්‍රතිවිපාකය කියලා අපි හිතුවොත් ප්‍රතිවිපාකය තමයි අපිට චුති ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. තව දෙකින් කියොත් සසරේ පැවැත්මක් පේනවා. සසරේ පැවතුනහම මොකද වෙන්නේ? හැමදාම ඉපදීම, මැරීම, ලෙඩවීම, දුක්ඛිත තත්ත්වයන්ට පත්වීම මේ සෑම දෙයක්ම අපිට උරුම කරගන්නට සිද්ධ වෙනවා. කර්මය අනුව ගහගෙන යන අය බවට තමන්ට තමන් ඉන්න තැනවත් තීරණය කරගන්නට බැරි තරම් අසරණ තත්ත්වයට පත්වීම උරුම කරගෙන හැමදාම දුකක් තුළ වාසය කරන්නට සිද්ධ වෙනවා. අපි කියන එකට සසර දුකයි කියලා. එතකොට මේ දුක්ඛිත වූ සසරක පැවැත්මක් තියෙන විඥානයේ මේ ධර්මයන් ඇසුරු කරගෙන පවත්නවා නම් එනිසා තමයි විඥානයේ මේ ධර්මයන් ඇසුරු කරන කම අපි නතර කරන්නට අවශ්‍ය වෙන්නේ. අපිට පුළුවන් නම් යම් විටක විඥානයේ මේ දේවල් ඇසුරු කරගෙන පවත්වන කම නැති කරන්නට ඒක තමයි අපිට අද දවසේදී කළ යුතු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා රූප ධාතු යාච්ඡේව භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති රාගස්ස පහන. රූප ධාතුව පිළිබඳව අර රූපය පිළිබඳව කෙනෙකුගේ තියෙන රාගය දුරු වෙනවා නම් ඒ රාගය දුරු වෙනකොට රාගස්ස පහන වචිජ්ජතා රම්මනම් පතිත්තා විඥානස්සන හෝති. රූප ධාතුව පිළිබඳව තියෙන රාගය දුරු වෙනවා. රාගය දුරු වෙනකොට මොකද වෙන්නේ? වචිජ්ජතා රම්මන වච්චිජ්ජත ආරම්මන ආරම්මණය සිඳෙනවා. වච්චිජ්ජනය කියලා කියන්නේ සිඳී යනවා. එතකොට ආරම්මණය සිඳෙනවා කියලා කියන්නේ පතිත්තා විඥානස්සන හෝති. රූප ධාතුව පිළිබඳව තියෙන ඇලීම දුරු කරගන්නකොට රූප ධාතුව පිරිසිඳ දකිනකොට රූප ධාතුව හටගෙන නිරුද්ධ වෙන ධාතුවක් විදිහට ස්වභාවයක් විදිහට තේරුම් ගන්නකොට ධාතු කියන වචනේ භාග්‍යතුන් වහන්සේ මෙතනදී පාවිච්චි කරන රූප ධාතු රූප ධාතුව තේරුම් ගන්නකොට ඒ කියන්නේ රූපේ නැමැති මේ ස්වභාවය තේරුම් ගන්නකොට රූපේ නැමැති මේ ධර්මය කෙනෙක් තේරුම් ගන්නකොට එතන රාගය දුරු වෙනවා. ඒ පිළිබඳව තියෙන ඇලීම දුරු වෙනවා. ඇලීම දුරු වෙනකොට වචිජ්ජතාරම්මනස
එතන ඒ මත පිහිටින්නා වූ ඒ අරමුණ රූපේ නැවත අරමුණු කරන්න පුළුවන් කියලා අපිට දෙයක් තියෙනවනේ. අන්න ඒ රූපේ අරමුණු කරන්න පුළුවන්කම සිඳිලා යනවා. එතකොට පතිත්තා නොහෝති විඥානස්. විඥාණයට ඒක ප්‍රතිෂ්ඨාවක් බවට පත් වෙන්නේ නැහැ. පතිත්තා විඥානස්ස නොහෝති කියලා කියනවා. එතකොට ඒක විඥාණයට පිහිටා සිටින්නට තැනක් බවට පත් වෙන්නේ නැහැ. ආයි රූපේ අරමුණු කරගෙන උපදිනවා කියන එක වෙන්නේ නැහැ ලෝකෙ තුල. රූපේ අරමුණු කරගෙන යම් තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිද්ධ නොවන නිසා තමයි එතන මිදීමක් තියෙන්නේ. දැන් අපිට අපි කරපු කියපු දේවල් ගැන අපිට හිතන්න පුළුවන්නේ. අපි කරපු කියපු දේවල් ගැන අපිට කල්පනා කරන්න පුළුවන්නේ. එතකොට කරපු කියපු දේවල් පිළිබඳව අපි හිතුවත් ඒ දේවල් පිළිබඳව අපි කල්පනා කළත් පින්නතුණේ සෑම අවස්ථාවකදීම සිද්ධ වෙන දේ මොකද්ද? විඥාණය රූපය අසුර කරගෙන පවතිනවා කියන එක. ඔබට හිතන්න පුළුවන් ඔබ රුවන්වැලි සෑය ළඟට ගියපු අවස්ථාව. මොකද්ද වෙලා තියෙන්නේ? කර්ම විඥාණය රූපය අසුර කරගෙන පවතිනවා. රූපය ආරම්මණය කරගෙන එතන පිහිටා සිටිනවා. එතකොට ප්‍රතිසන්දි ගෙනත් දෙන්න පුළුවන් කියලා කියන්නේ දැන් ඕක අරමුණු කරගෙන ඉන්න ඔබට ඔය දේ අසුරු කරගෙන මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඒ මට්ටමේ දේවල් ඒ මට්ටමේ රූපාරම්මන ගන්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවා. එතකොට එක්ක මනුස්ස ලෝකේ නැතිනම් දිව්‍ය ලෝකෙ විදිහට. අකුසලයක් අරමුණු වුණොත් ඒක විඳින්න පුළුවන් තැනකට එතන කැමැත්තට අනුරූපව විපාක ලැබෙනවා, දුගතියට යනවා. එතකොට පින්නතුනි මේක අපේ මනෝභාවයනේ, මේක අපේ හිතේ තියෙන ස්වභාවය. යම් තැනක විඥාණය යම් තැනක පිහිටවනවා නම් ඊට අනුරූපව චුති උප්පත්ති පේනවා, ගති පේනවා, ආගති පේනවා. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ. අන්න ඒ නිසා තමයි මේක වචිජ්ජතාරම්මණයටපත් කරන්නට ඕනේ. නැතිනම් මේ අරමුණ සිඳ දමන්නට ඕනේ. විඥාණයට අපිට රූපේ අසුරු කරන්නට පුළුවන් කියන තැනකට දෙන්න පුළුවන් කමක් නැහැ. විඥාණයට රූපේ අසුරු කරන්න දෙන්න එපා. විඥාණයට රූපය අසුරු කරන්න දෙන්න එපා. විඥාණයට කොහොමද රූපය අසුරු කරන්න නොදී තියාගන්නේ? විඥාණයට රූපය අසුරු කරන්නට නොදී අපට තියාගන්නට පුළුවන්කම තියෙන්නේ යම් මොහොතක විඥාණය කියන තැනට රූපයෙහි Nirodha ප්‍රත්‍යක්ෂ වුණොත්, රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධයි කියන දේ ප්‍රත්‍යක්ෂ වුණොත්, එතෙන් පටන් එයාට රූපය පිළිබඳව දැන් නිමිති නැහැනේ. නිරුද්ධ වුණ රූපය ඊයේ දැකපු දේ අද දකින්න බෑ නම් අපි අලුතෙන් පේන දෙයට ඊයේ දැකපු දේ කියලා රැවටෙන මෝඩකම අපි ළඟ නැහැ. එහෙම වුණොත් ඒ ධර්මයන්ගේ පැවැත්මක් වැරදි විදිහට අපි ගොඩනගාගත්ත ලෝකෙම පැවැත්මක් නැති වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ අන්න එතෙන්ට අපිපත් වෙන්නේ කොහොමද කියන එක. එනිසා තමයි රූප ධාතුව පිළිබඳව තියෙන රාගය ප්‍රහීණ කළොත්, ඒ පිළිබඳව තියෙන ඇලීම දුරු කරගත්තොත්, ඒ පිළිබඳව තියෙන සංකල්පනාටි ගිවත් කරගත්තොත් ආරම්මණය සිදිනවා, සිඳෙනවා. පතිත්තා විඥානස්ස නොහෝති කියලා කියනවා. විඥාණයට ඒක පිහිටා සිටීමට තැනක් බවට පත් වෙන්නේ නැහැ. තව පර්යායකින් ඕක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන බොහොම ලස්සනට මහා නිදාන සූත්‍රයේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විවරණය කරන්නේ මූලික වශයෙන් ප්‍රධාන ලෙසම. එතකොට මෙතනදී පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විවරණය කරනකොට නාම රූප පත්‍ය විඥානං කියන මේ දේ, නාම රූපය අසුරු කරගෙන විඥානෙහි පැවැත්ම වෙනවා කියන මේ කරුණ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. නාම රූප පත්‍ය විඥානං කියනකොට නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා කියනකොට මේ තමයි ජරා මරණ දුකට පදනම කියලා පෙන්වලා දෙනවා. ජරා මරණ දුකට පදනම නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගැනීම. ඒ කියන්නේ විඥාණය නාම රූපයට පිහිට ලැබනවා නම් විඥාණය කියන එක හරියට නාම රූපයේහි ප්‍රතිෂ්ඨාව ලැබනවා නම් අර උද්දේජනසේක අවස්ථාවක උපමාවක් දක්වනවා. නැගෙනහිර පැත්තෙන් හිරු උදා වෙනකොට නැගෙනහිර බිත්තියේ තියෙන කවුලුවකින් වැටෙන ආලෝකය පැසළු දිග බිත්තියේහි පතිත වෙනවා. පැසළු දිග බිත්තියේහි වස්නාහිර පැත්තේ බිත්තියේහි පතිත වෙනවා. අන්න ඒ වගේ මේ විඥානයේහි අද්දකීම, විඥානය කියන දේ අර රූපාදී අරමුණු ඇසුරු කරගෙන පවත්වනවා නම්, තව විදිහකින් කිව්වොත් නාම රූපේ ඇසුරු කරගන්නවා නම්, නාම රූපේ ප්‍රත්‍ය කරගන්නවා නම් විඥානයේ අද්දකීම මොන විඥානයද? කර්ම විඥානය.
නාම රූපේහි පිහිට ලබනකොට අන්න එතකොට තමයි ලෝකේ ජරා මරණ දුකට පදනම පේන්නේ. එතකොට තමයි ලෝකේ ජරා මරණ දුකට පදනම පේන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි විදිහකින් විඥාණය නාම රූපයට ඒ කියන්නේ නාම රූපය කියන දේ විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ නැත්නම් විඥාණය නාම රූපය අසුරු කරගෙන පවතිනවා කියන තැනට ප්‍රතිෂ්ඨාව බවට පිහිටා සිටින තැන බවට නාම රූපේ පත් වෙන්නේ නැත්නම් මේ නැවත ජරා මරණ දුකේ පැවැත්මක් පේනවද කියලා නොහෙතම් බන්තේ ස්වාමීනි එහෙම නම් ජරා මරණ දුකේ පැමිණීම පේන්නේ නැහැ කියලා ආනන්ද තෙරුණහන්සේ පිළිතුරු දෙනවා. එලාදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපිනකෝ ආයතින් ජරා මරණස්ස පඤ්ඤායත නැවත මේ ජරා මරණයන්ගේ දුකේ පැමිණීම කියන දේ එතන පේනවද? පේන්නේ නැහැ. එහෙනම් පේන්නේ නැත්නම් අන්න ඒ නිසා ආනන්ද මේ හේතුව නිසා දැනගන්න එත්තාවතාකෝ ආනන්ද ජායේතවා මෙපවණකින් තමයි ආනන්ද ජායේතවා කෙනෙකුගේ ඉදීම පිළිබඳව කතා කරන්නට හට ගැනීම පිළිබඳව කතා කරන්නට වෙන්නේ ජීයේතවා කෙනෙකුගේ පැවැත්ම පිළිබඳව කතා කරන්නට වෙන්නේ මීයේතවා මරණය පිළිබඳව කතා කරන්නට වෙන්නේ ඒ වගේම චවේතවා උපජ්ජේතවා චුතවීමක් හෝ උත්පත්තියක් තියෙනවා නම් කතා කරන්නට වෙන්නේ එත්තාවතා අදිවචන පතෝ මෙපමණකින් තමයි අදිවචන පත පේන්නේ අදිවචන පත පේන්නේ එත්තාවතා නිරුත්ති පතෝ එත්තාවතා පඤ්ඤත්ති පතෝ එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වට්ටං වත්තන්ති. එතකොට මෙපමණකින් තමයි මොනවද තියෙන්නේ? අදිවචන පත නිරුත්ති පත තියෙන්නේ මෙපමණකින් පඤ්ඤත්ති පත තියෙන මේ පමණකින්. ඒ කියන්නේ අපි නම් විදිහට පනෝගෙන මේ අම්මා මේ තාත්තා මේ ගෙවල් දොරවල් ගහකොළ මිනිස්සෝ වාහන මේ ආදී ලෙස අපි පනෝගත්ත පැනවීම් තියනවානේ. එතකොට මේ පනෝගත්ත දේවල් නිරුක්ති විදිහට අපි හදාගත්ත දේවල් හැම දෙයක්ම පැවැත්ම තියෙන්නේ නාම රූපේ විඥානයේ පැත්තට පතිත වෙන නිසා. ඒ නිසා තමයි ඔයගොල්ලන්ට අපිට ලෝකේ නානත්වයක් හම්බෙන්නේ. අම්මා තාත්තා මේ ගෙදර මේ ගහ මේ මිනිස්සු මේ සත්වයෝ කියලා අපිට ඒ විදිහට අද පනෝගත්ත දේවල් ලෝකෙ තුල ඇත්ත වෙලාම හම්බෙනවනේ. තමන්ගේ පැත්තෙන් තමන් පනෝගත්ත දේවල් ඒ අයට ඒ විදිහට හම්බ වෙන්නේ. ඒ අයට ඒ විදිහට පනෝගත්ත විදිහට ඒ දේ අසුරු කරන්න දෙයක් ලෝකෙ තුල ඒ අයට ලැබෙන්නේ. ඒ ප්‍රඥප්තිපත අදිවචනපත නිරුක්තිපත ලෝකයේ තුල සජීවීකරණයට ලක් වෙලා පේන්නේ නිසා. මොකද හේතුව? විඥාණය නාම රූපේ හිපිහිට ලබනවා. දැන් අදිවචනපත ප්‍රඥප්තිපත නිරුක්තිපත මේ දේවල් විඥාණය පැත්තෙන් උපදවන දේවල් අපි දැනගන්න දේවල්. හැබැයි දැනගන්න දේ දැනගැනීමට සීමා නොවි ඒක අපිට ඒ විඥාණය පැත්තේ තිබුණ අද්දකීම බැහැර නාම රූපේ නැමැති ධර්මයේ පැත්තෙන් පේන ලෝකේ පවත්න ස්වභාවයේ නාම රූප ධර්මයේ පැත්ත අපිට පේනවා. එතකොට වන්න අපිට අම්මා තාත්තා ගෙවල් දොරවල් අපිට මේ තියෙන ගෙදර අපිට දැන් ගිහිල්ලා අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්, ඇතුළට ගිහිල්ලා විඳින්න පුළුවන්. කොතනින්ද මේ කීපැද්දුවේ? මේ තමයි විඥාණය නාම රූපෙහි පිහිට ලබනවා කියන තැන. විඥාණය නාම රූපෙහි පිහිට ලබනවා කියන තැන. විඥාණය නාම රූපෙහි ප්‍රතිෂ්ඨාව ලැබුවා. එපමණකින් තමයි සත්‍ය උපදිනවා, මැරෙනවා මේ ලෝකේ පැවැත්ම ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. ලෝකේ කතා කරන්නේ අපි පැනවීම තියාගන්නේ මේ සත්වය පුද්ගලය අම්මා තාත්තා මෙයා දිලෙස අපි පැනවීම තියාගන්නේ අන්න ඒ නිසා තමයි. ඒ වගේම එක්තාවතා පඤ්ඤාවචරං මෙපමණකින් මේ තැන තමයි අපි ප්‍රඥාව නුවණ හසුරවන්නට අවශ්‍ය වෙන තැනත්. ඒ වගේම එක්තාවතා වට්ටං වත්තන්ති ඉත්තත්තම් පඤ්ඤාපනාය මෙතන තමයි සසර පැවැත්ම තියෙන්නේ. විඥාණය නාම රූපේ මත පිහිට ලබනවා කියන එක නාම රූපේ මත පිහිටනවා කියන එක තන තමයි සසර පවතින්නේ. එතවත වට්ටම් වත්තන්ති ඉත්තත්තම් පඤ්ඤාපනාය මේ ආත්ම භාවයේ පැනවීම පේන්නේ මේ සසර පැවැත්ම පේන්නේ මෙතන. අපි ජීවත් වෙන්නේ ඇයි? මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මයේ අසුරු කරගන්න නිසා. එතකොට අපි දැනගන්න දේ බාහිර තියනවා කියලා දකින බව නිසා තමයි අපිට මම ජීවත් වෙනවා කියලා ජීවත් වීම ලැබිලා තියෙන්නේ. දැන් අපිට හම්බෙනවනේ ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියලා. ඇයි ඊයේ ඉඳලා මම රූප දැක්කා? ඒ දැකපු රූපාදී ධර්මයෝ තියෙනවා.
ඒ දේවල් තමයි අසුරු කරන්නේ. එතකොට අපිට ඒ ජීවත් වෙච්චි මම මේ පැත්තේ ඉන්නවා. එතකොට ලෝකේ අපිට හම්බෙලා තියෙන කොච්චර දේවල්. මෙහි මම ඉන්නවා, මට අසුරු කරන්නට බාහිර දේවල් ලැබිලා තියෙනවා. ජීවත් වෙන මට බැහැර ලෝකේ දේවල් ලැබිලා තියෙනවා. එතකොට බැහැර ලෝකයක් තියෙනවා, ජීවත් වෙන මාත් ඉන්නවා. ඔය මම ජීවත් වෙනවා කියන එක අපිට ලැබිලා තියෙන ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ දැනෙනවා කියන තැනකනේ. ඔබට දැන් අපි සරල විදිහට ඔබ හිතන්නකෝ, ඔබ ජීවත් වෙනවා කියලා කාට හරි ඔප්පු කරලා කියන්න උනොත් කොහොමද ඔබ ඔප්පු කරලා ඒක කියන්නේ? මට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ විඳිනවා, අරමුණු මේ දේවල් දැනෙන දේවල් මම දැනගන්නවා. ඒ වගේම අරමුණු දැනගන්නවා. මෙච්චරනේ අපි ජීවත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන් කමට තියෙන දේවල්. කොටිම කිව්වොත් ආයතන ටික ක්‍රියාත්මකයි, ආයතන ටික පරිහරණය වෙනවා කියන තැන අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ මත ජීවත් වෙනවා කියලා කියන්නේ කොහොමද? දැන් ඉස්සෙල්ලා ඉඳලා දැකපු රූපය ආපහු තියෙනවා කියලා පේනවනම් එහෙනම් ඉස්සෙල්ලා ඉඳලා මම ජීවත් වුණා. ඒකයි මම ඒ ජීවත් වෙච්චි මම ඉස්සෙල්ලා දැකපු දේ ආපහු දකින්න මට පුළුවන් කම ලැබිලා තියෙන. අපිට රූපේ විතරක් නෙමෙයි එක දිගට තියෙනවා කියලා හම්බෙන්නේ, තියෙන රූපේ විඳින මමත් හම්බෙනවා. ඒ රූපේ තියෙද්දි එක්ක මම නැති වෙලා යනවා කියන දෙයත් විඳින්න පුළුවන්කම තියෙනවා. අපිට මේක දෙපැත්තකින් පෝෂණය වෙනවා. මම සහ අනුන් කියලා, මම සහ බාහිර දේවල් කියලා ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ ලෝකේ අපි දෙපැත්තකින් ගොඩනගාගෙන ජීවත් වෙනවා. එතකොට ittattam paññāpanāya කියලා කිව්වේ මේ පැනවීම තියෙන්නේ, මේ ආත්ම භාවයේ පැනවීම තියෙන්නේ. මේ ආත්ම භාවයේ පැනවීම තියෙන්නේ නාම රූපය විඥාණයට ප්‍රතිෂ්ඨාව සපේන නිසා, විඥාණයෙහි අධ්‍යක්ීම නාම රූපේ මත පිහිටා සිටිනකම නිසා. එතකොට නාම රූපය විඥාණයට ප්‍රතිෂ්ඨාව සපේනකොට, නැතිනම් විඥාණයේ අධ්‍යක්ීම නාම රූපේ මත පිහිටලා තියෙනකොට, විඥාණයෙහි අධ්‍යක්ීම නාම රූපේ මත පිහිටලා තියෙනකොට අපිට මේ ප්‍රඥප්ති අධිවචනාදී දේවල් ලෝකෙ තුල තියෙන දේවල් හැටියට අද පේනවා. ඒකයි අපිට මේක කිසිම වෙනසක් නැතුව අපි දැනගන්න දේ ලෝකේ තියෙනවා කියලා මේක කිසිම වෙනසක් නැතුව එකම විදිහට අපිට හම්බෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට ගොඩනගාගත්ත ලෝකේ සසර පැවැත්ම කියන දේ පවතින්නේ ඔන්න ඔය තැන මත. විඥානයේ නාම රූපය අසුර කරගත්ත තැන මත. ඔබ දැන් රුවන්වැලි සෑය කියලා මෙහි තියෙන රුවන්වැලි සෑයක් ගැන මතක් කරන්නෙම විඥානයේ නාම රූපයේහි පිහිට ලැබෙනකම නිසා. ගේ ඇතුලේ ඉඳලා ඔබ ගෙදර බාහිර පිළිබඳව ඔය පේන දේ තියනවා කියලා ඔය පැත්තේ ඔබ තියෙන දේවල් ඇසුරු කරන්නෙම විඥානයේ නාම රූපෙහි ප්‍රතිෂ්ඨාව ලබන නිසා. ඒක තමයි විඥානයේ නාම රූපෙහි පිහිට ලබනවා කියලා කියන්නේ. ඒක තමයි සසර පැවැත්ම හදලා දීලා තියෙන තැන. සසර පැවැත්ම හදලා දීලා තියෙන තැන. ඉපදෙන්නේ මැරෙන්නේ ඔතන. ඉපදෙන්නේ මැරෙන්නේ ඔතන. උත්පත්තිය තියෙනවා, චුතිය තියෙනවා කියන එක තියෙන ඔතන. ඇයි ඉපදෙන්න කෙනෙක් ඉන්නවා, මැරෙන්න කෙනෙක් ඉන්නවා. මම ඉපදුණා, මම මැරුණා, මගේ ඉපදීම මැරීම කිය මරණය කියන දේ විද්දේමානයි. තව අයගේ ඉපදීම මරණය කියන දේ විද්දේමානයි. ලෝකේ ධර්මතා විදිහට දැනගත්තොත් එහෙම ධර්මතා මම වෙන්නත් බෑ, තව කෙනෙක් වෙන්නත් බෑ. එතකොට අපිට එතන හම්බ වෙන්නේ නැහැ මම හෝ තව කෙනෙක් කියලා ග්‍රහණය කරගන්නට, අල්ලගන්නට අපිට දේවල් හම්බ වෙන්නේ නැත්තම් අපිට මැරෙන්න කෙනෙක් නැහැ, උපදින්න කෙනෙකුත් නැහැ. මැරෙන්න කෙනෙක් හෝ උපදින්න කෙනෙක් හම්බෙන්නේ නැහැ. නිකම්මයි ජරා මරණ දුකෙන් මිදීම කියන දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කල යුත්තේ මොකද්ද? කල යුතු දේ තමයි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මයන්ගේ, දකින අහන විඳින මේ ධර්මයන්ගේ ඒ ඒ තැන හටගෙන නිරුද්ධ වන ස්වභාවය පිළිබඳව නුවණින් දකිමින් වාසය කරන්න. එතන නුවණින් දකින්නට අවශ්‍ය බව අපි පැහැදිලි කරන්නේ අද අපේ මනසට පුරුදු කරන්නේ අනිච්ඡානුපස්සනාව තුළින්, දුක්ඛානුපස්සනාව තුළින්, අනත්තානුපස්සනාව තුළින්. අනිච්ඡානුපස්සනාව තුළින්, දුක්ඛානුපස්සනාව තුළින්, අනත්තානුපස්සනාව තුළින්. අනිච්ච, දුක්ඛ, අනත්ථ කියන මේ ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේදය තුළින් තමයි අපිට ඒක පැහැදිලි කරන්නට පුළුවන්කම, අපේ මනසටම කියා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයාට නැවත නැවත බලන අනුපස්සනා තුනක් ගැන පැහැදිලි කරනවා. අනිච්ඡානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා. අනිච්ඡානුපස්සනා කියලා කියන්නේ මේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව දන්නාකම. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ.
මේක තමයි රූපය, මේ තමයි රූපෙහි හට ගැනීම, මේ තමයි රූපේ නිරෝධය. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම. මේක රූපේ, මේ රූපේ හට ගැනීම, මේ රූපෙහි වැයවීම. පළවෙනි අදියර තමයි ඉති රූපං. මේකයි රූපය. රූපය කියන දේ වෙන් කරගන්න. අනිත්‍යනුව දකින්න යනකොට ඔබට හම්බෙන පළවෙනි දේ තමයි, පළවෙනි පදිය තමයි, ඔබ මනස තැබිය යුතු පළවෙනි තැන තමයි ඉති රූපං. මේක රූපය. එතකොට රූපය කියන දේ ව්‍යස්ථාපනය කරන්නට ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ. රූපය කියලා කියන්නේ අර ප්‍රඥප්ති අධිවචනපත් විදියට හම්බෙච්ච විඥානයේ අත්දැකීම රූපේ මත ප්‍රක්ෂේපණය කරගත්තාම අපිට හම්බෙන සත්පුද්ගල භාවය නෙමෙයි. රූපය කියලා කියන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූප. එතකොට එහෙම පවත්නා තැනක අපිට ආයතන ගෝචර වෙනවා නම් අපිට ගෝචර වෙලා තියෙන රූප ආයතනය වර්ණ රූපයක් විදියට හැට ගැටෙන දේ. ඒක තමයි රූපය. ඇහැ ඒක ගෝචර කරගන්න ප්‍රසාදවත් බවක් තියෙනවා නම් ඒක තමයි රූපය. ඇහැ රූප දෙකයි රූපය. කන ශබ්ද දෙකයි රූපය. ඉති රූපං කියලා කියන්නේ ඒක. එහෙම නැත්නම් ඉති රූපං කියලා කියන්නේ අර ප්‍රඥප්ති අධිවචන පැත්තෙන් අපි විඥානයේ අත්දැකීම නාම රූපයත් එක්ක එකට මිශ්‍ර කරලා ගත්ත කම නෙමෙයි. ඒ කියන්නේ අම්මා තාත්තා, ගෙවල් දොරවල්, යාන වාහන, මිනිස්සු මේවා නෙමෙයි රූපය කියලා කියන්නේ. රූපය කියලා කියන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූපය. ඒක ආයතන ගෝචර වෙනකොට නම් ඇහැට වර්ණ රූපයක් විදිහට පේනවා, කනට ශබ්ද රූපයක් විදිහට ඇහෙනවා. ඒ විදිහටනේ අපිට කියන්නේ කතා කරන්නට පුළුවන්කම තියෙන. ඒක ඒ තමයි රූපය. ඒකට ඇහැට රූපයක් පේනකොට ඉති රූපං කියනකොට අපිට පේන්න ඕනේ සම්පූර්ණම ඇස සහ ඇසට ගෝචර වෙන වර්ණ රූපය කියන මේ දේ. ඉති රූපස්ස සමුදයෝ මේක ඉපදුනේ කොහොමද කියලා අපි හිතනකොට අපිට පේනවා අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටික නිසා මේක උපදින විදිහ. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ධර්මයන්ගේ නිරෝධයෙන් මේක නිරෝධයටපත් වෙන විදිය. අපිට පේනවා මේක ඉපදුනේ හේතු ටිකක් නිසා. ඇහැ යම් විදිහකට ඉපදුනේ ඒ ඇහැ ඉපදුණු විදිහට තමයි අපිට රූපය පේන්නේ. අපි ඒක පිළිබඳව හොඳට ව්‍යවස්ථාපනය කරනවා මේ අනිත්‍යෙහි තියෙන දෙවනි පියවර. අනිත්‍ය දැකීමෙහි තියෙන දෙවනි පියවර. පළවෙනි පියවර රූපය ලෙස දැකීම, දෙවනි පියවර රූපයේ ඉපදුණු විදිහ ගැන අපි දකිනවා. එතකොට අපි දකිනවා ඇහැ උපදින්න හේතුන හේතු ටිකම තමයි රූපය උපදින්න හේතුනේ. එහෙනම් අපි දකිනවා බාහිර විද්‍යමාන වෙන අපි දැක්කත් නැතත් තියෙන ලෝකයක් ගැන නෙමෙයි. මේ මොහොතේ ඇහැ යම් වෙලාවක ඉපදුනා නම් ඇහැ ඉපදුණු වෙලාවේ තමයි තේන රූපායතනයේ සහිත ලෝකේ පහළ වීම උනේ. ඇහැ උපදින්න කලින් ඒ රූපේ තිබ්බා හැම නෙමෙයි. මෙහෙම කිව්වහම සමහර වෙලාවට කෙනෙක් හිතනවා මේ එහෙනම් කියන්නේ මේ ලෝකේ පදාර්ථ විදිහට එළිය මොනවත් නැහැ කියලාද? එළිය මොනවත් තියෙනවද? මේ නැත්තම් මේ තියෙන්නේ කොහොමද? අපි නැත්තම් තව කෙනෙක් හිතෙන්ද ගියොත් දකින්න බෑද? විවිධ තර්ක විතර්ක උතන්ට ගොඩ නගනවා. නමුත් මේ කියන්නේ එහෙම කතා ඒක තියෙනවද නැද්ද කියලා ඒ මත යැපෙන තර්කණයක් නෙමෙයි. මේ කියන්නේ පුද්ගල කේන්ද්‍රීය ධර්මයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක් පෙන්වුවේ තමන් තුළින් නම් අන්නේ ඒ ගෝචර ආයතන ගෝචර වෙන තැනින් තේරුම් ගන්නට කියන එක. ආයතන ගෝචර වෙන තැනින් තේරුම් ගන්නට කියන එක. ඒකට ආයතන ගෝචර වෙන්නේ රූප ආයතනයක් විදිහටයි. ඒ රූප ආයතනයක් විදිහට ඒක එනකොට ඒක දැනගන්න පුළුවන්කම තිබුණේ ඇහි විදිහටයි. ප්‍රසාදය අනුව. ඒ නිසා තමයි මෙතන ඉපදුණු ප්‍රසාදයට අනුව ඒක පේන්නේ. තව කෙනෙකුගේ ප්‍රසාදය වෙනස් වුණොත් එයාට වෙනස් විදිහකට ඒක පෙනිලා තියෙන්නේ. එතකොට රූපය කියන එක උපදින්න හේතු වෙන්නේ යම් විදිහකට ප්‍රසාදේ ඉපදුනා නම් ඒ හේතු ටිකම තමයි අපිට අද මේ විදිහට පේන රූපෙට හේතුව බවට පත් වෙන්නේ. එතකොට අපිට රූපේ ඇති වෙන්න හේතුව දැක්ක දෙවෙනි දේ. හේතු ටික නැති වෙනකොට රූපේ නැති වෙලා යනවා. ඒ තමයි තුන්වෙනි අදිය. හේතු ටික නැති වෙනකොට රූපේ නැති වෙලා යනවා. කොහොමද හේතු ටික නැති වෙලා යන්නේ? අද අවිද්‍යා කර්ම තණ්හා නිරුද්ධ කළොත් අනාගතයට මෙහෙම හැක් උපද්දගෙන රූප බලනවා කියන එක වෙන්නේ නැහැ. නැති වෙන්න හේතුවක් ඒක. වර්තමාන වන ආහාරයේ නිරුද්ධ වෙනකොට ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු දේ ආහාර රූපෙහි නිරෝධය වෙනකොට මේ ඇහැ නිරුද්ධ වෙලා යනවා. ඒක වර්තමානයේ සිද්ධ වෙන නිරෝධය තුළ වර්තමානයේදීත් මේ ඇහැ රූපාදී ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා. අනාගතයටත් මේක නූපදින ස්වභාවයට පත් කරන්නට පුළුවන්කම තියෙන මේ ඇහැ නිරුද්ධ වෙන විදිහ. ඒකට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා මේ රූපයයි මේ රූපෙහි හට ගැනීම සහ මේ රූපෙහි වැයවීම කියලා අපිට මේ රූපය පිළිබඳව පැහැදිලි කිරීමක් රූපය පිළිබඳව අවබෝධ කරගන්නට
සුදුසු වන ආකාරයට මනසට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි අනිච්චානුපස්සනාව කියලා කියන්නේ. ඉති වේදනා ඉති වේදනායි සමුදය ඉති වේදනායි අත්තංගමෝ. මේකයි වේදනාව, අපි වේදනාව හඳුනා ගන්නවා. පළවෙනි පියවර. ඊට පස්සේ අපි ඉති වේදනායි සමුදය, මේක තමයි වේදනාව හටගත්තේ අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ නිසා. ඉති වේදනායි අත්තංගමෝ, මේ ටිකක් නැති වෙනකොට මේ වේදනාව නැති වෙලා යනවා. පිටුතුනේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් නම් මේ ස්කන්ධ පංචකය පිළිබඳව අනිත්‍ය භාවනාව කරන්න නැවත නැවත ඒ පිළිබඳව හට ගැනීම සහ වැයවීම අනුව දකිනින් වාසය කරන්නට. ඒ තමයි දුකේ කෙලවර කිරීම, ඒ තමයි දුකේ මිදීම. අපි උත්සාහවත් විය යුත්තේ එතෙන්ට. අපි කෙසේ හෝ උත්සාහවත් විය යුත්තේ එතෙන්ටපත් වීම පිණිස. අපි අප්‍රමාදී විය යුත්තේ එතෙන්ටපත් වීම පිණිස. ඒක තමයි බුද්ධ ශාසනයක බුද්ධෝත්පාද කාලයක මිනිස්සු හැටියට ඉපදුණු අපිට ලබන්නට පුළුවන් වටිනාම දේ බවට පත් වෙන එක, වටිනාම ලාභය බවට පත් වෙන එක, වටිනාම අර්ථය බවට පත් වෙන එක. එනිසා ඔබේ ජීවිතය තුළ ඔබ ඉතාමත් අප්‍රමාදීව ඒ සඳහා උත්සාහවත් වන්නට ඕනේ. අප්‍රමාදීව ඒ සඳහා කටයුතු සම්පාදනය කරගන්න අවශ්‍යයි. ඒ විදිහට අප්‍රමාදීව ඒ සඳහා උත්සාහවත් වීම තුළින් කටයුතු සම්පාදනය කර ගැනීම තුළින් ඔබට මේ ජීවිතයේදීම නිවෙන්නට පුළුවන්කම තිබෙනවා. සියලු දුක කෙලවර කරන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ලැබෙන සෑම මොහොතකම මේ උතුම් ධර්මාර්ථයන්ට අනුකූලව තමන්ගේ ජීවිතේ හික්මව ගන්නට හැම කෙනෙක්ම උත්සාහවත් වන්නට කියලා ඔබ සියලු දෙනාටම බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි, එහෙනම් කවුරුත් කල්පනා කරගන්න, සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. ඒ සියලු දෙවියෝ මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සම්‍යක් දෘෂ්ටිකාදී සියලු දේවගණ සමූහයෝ මේ පින් සතුටින් සාධනාදීන් අනුමෝදන් වුණ ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. අපි හැමදිනාම සිද්ධ කරගත්තා වූ ඒ සියලුම කුසල ධර්මයන් ගෞරවනීය අසරයි ධර්මාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේටත් පින්න සෑම සිළු දෙනා නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. සෑම සිළු දෙනාම මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. අමා මහ නිවනින් ප්‍රාර්ථනීය බෝධියකින් සැනසෙන්නටම මේ කුසලයෝ හේතුපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා හැම දිනාම මේ වෙලාවේදී පින් අනුමෝදන් කරන්න. හැම දිනාටම මේ සියලු කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනය සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.